කැලණියේ වැඩවල කිසිම අඩුවක් වුණේ නැහැ. ඇස්ලේස් එක පොඩ්ඩක් ඇතෑරලා ස්ටියරින් වීල් එක විතරක් අල්ලගෙන තුවාල නොවෙන්න බලන් හිටියා. ඊනලා ඇස්ලේස් එක පෑගුවා. දැන් ගමන ආරම්භ කරලා තියෙනවා. දැන් මොන රිය පදවනවා. ඇස්ලේස් එක වැඩ කරනවා. ඒ නිසා කිසි අඩුවක් නැහැ. සමහර වෙලාවට මම කොහොමද මාසිකට යනවා අර වත්තල පැත්තට හරක් නිදාස් කරන්න. මම විරුද්ධයිනේ. හරක් නිදාස් කරන්න ගියාම මට පේනවා හරක ඇදගෙන ගිහිල්ලා මං කපන කොටත් මෙහෙම අරගෙන තියෙනවා. එවලේ මට ගන්න උන් මගේ මූණ පේන්නේ. ඔය මිල්ටන් පෙර සින්දුවක් කිව්වා උම්බෑ කිය කියා මරණ බය. සමහර උදේ දැන් මේ විදිහට උම්බෑ කියන ඉන්නවා දෙකන මම විශ්වාස කරනවා. මම ඉතින් බෞද්ධයෙක් හැටියට නයි වේරේනේ මේ දාන. ඇයි මම බෞද්ධයෙක් කියලා කාලවත් පිළිගන්නේ? පිළිගන්න ඕනේ නැහැ මම ඕනනම් පිළිගන්නම් නේ. මේ බුද්ධ ජයන්ති වර්ෂයේදී මේ තිත්ත ධම්ම වේදිනිය කර්ම යනුව යම් දෙයක් වෙනවා නම් ඉතින් මම මොනව කරන්න යන්නේ? අලුතෙන් ව්‍යාප්ති කියන්නේ නරක දරුවන් බිහි නොවෙන්න, දූෂිත දරුවන් බිහි නොවෙන්න, මුවක දුෂ්ට දරුවන් බිහි නොවෙන්න හැම ගෙදරකටම මම දෙනවා පිරිත් තේප්පයක් ඒ ගර්භණී මහතාවට අහන්න. මොනදේ ඇහෙන්නේ? ඒකළු බිහි වෙන දරුවා දුෂ්ට දුර්දාන්ත නොවිනා දරුවෙක් වෙන්නේ. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ජනතාවට අවශ්‍ය දේ කරන්න මට ජනතාව බලය දීලා තියෙනවා. ජනතාව දීපු බලය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතිගරු ජනාධිපතිතුමා ආණ්ඩුවත් ඒ කැබිනට් ඇමතිවරයෙක් කැටියට මට හැමෝම සහයෝගය දෙනවා. මට විතරක් නෙවෙයි. ඒක පිළිරාජ පක්ෂමන්තේ කතාවේ කිව්වනේ. ලංකාවේ සියලුම සංවිධායකයන් පත් කරලා දෙන ජනාධිපති මම නෙවෙයි කියන්නේ. වැඩ කරන්න පුළුවන් කෙනෙක් වැඩ කරයි. දැන් මිනිස්සු කිව්වොත් මෙයා වැඩ කරන්නේ නැහැ. මෙයා මේ ප්ලෑන් එකට පගා විල්ලුවා. මෙයා මේ පාලම හදන්නේ නැහැ. මේ අනුමත ක්‍රියා කරන බලය තියෙනවා මම මේ අමාත්‍යංශයේ මහජන සහ මහජන කටයුතු. මහජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න මට බලයක් දීලා තියෙනවා. මගේ ඇමතිකම. ඒක මට බලා සභාව ප්‍රාදේශ සභාව ඒගොල්ලත් එක්ක මට සාකච්ඡා කරන්න පුළුවන්. ඒගොල්ල සාකච්ඡා වලට එන්නේ නැත්නම් මට කැබිනට් එකට කියන්න පුළුවන් මේ දෙයක් තියෙනවා මේකට සම්බන්ධ. ගන්න කැමතිද? මේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරොත් ඒ සියලු බලතලගෙන වැඩ කරන්න කියලා. විධායක ජනාධිපති මන්නේ කියන්නේ ඒකයි. එතුමා හොඳ දෙන්නේ බලේ දෙනවා. එතුමාට සුදු පලක් දාන්න. නැත්නම් රහත බැරුමක් දාන්න. ගණිකා නිවාසයක් දාන්න බලේ ඉන්නන්නේ. මන්ද විමසිල්ලෙන් ඉන්නේ. මම මාධ්‍යර කියනවා මට කරුණා කළා. වාක්කාරී එකකට මුදල් ඉල්ලුවා නම් වරද්දක් වෙනවා නම් මට ලිඛිතව පැමිණිලි කරන්න කැලණිය ජනතාව ඒ අනුමත ක්‍රියා කරනවා.